සමෙන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසෙක්වා ජාම්තුමාගේ ශුදව සුවිශේෂයෙන් ඔබට ගත් කොටසකි. ස්වාමිනි ඔබ වහන්සේට මහිමය වේවා. පියනන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමද ඔබට ප්‍රේම කළමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න මමගේ පියනන් වහන්සේගේ ආඥා පිළිපැද උන්වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේම ඔබත් මාගේ ආඥා පිළිපදින්නෙහු නම් මාගේ ප්‍රේමයෙහි පවතින්නෙහුය. මේ දේවල් මා ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇතිවන පිණිසත් ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත්ය. ස්වාමීන් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. බඩිවෙන් මගේ අත ප්‍රමාණ දෙනි. පිරිසංගම් හොඥන් නීට ඉركه සරිදානේ ගුණක සිංහල විලංගම සරි. මගේ ආදර ප්‍රමාණ දෙනි අපි සාමාන්‍ය අපි මේ අධ්‍යාත්මික වන්දනා ගමන යන්නේ ශුද්ධාත්ම ආගමණයට ලැස්ති වෙන අත්දැකීමත් එක්ක. දැන් අපි දකිනවා අපි ජෙරුසලම් මන්ත්‍රණ සභාව මේ ජෙරුසලම් මන්ත්‍රණ සභාවේ අපි දකින්නේ ජෙරුසලමේ බිෂප් තමයි ඇන්ඩ්‍රුතුමන් ජේම්ස්. එතකොට ඒ වගේම රෝමයේ බිෂප් තමයි පේදෘතුමා. ඉතින් මේ සභාවේ ව්‍යූහය හැදිලා තිබිච්ච තැනයි. එතකොට දැන් ජෙරුසලමට එනවා ඇයි මොකක්ද කාරණාව? චර්මච්ඡේදිත කිතුණුවන්, චර්මච්ඡේ ජුදා කිතුණුවන් සහ අචර්මච්ඡේදිත කිතුණුවන්. එතකොට ඒ සමහර අය ඇවිල්ලා බල කරනවා ඔබ අනිවාර්යයෙන්ම චර්මච්ඡේදනය කරන්න ඕනේ ගැලවෙන්න. ඔබ චර්මච්ඡේදනය කරද්දී ගැලවෙන්නේ කියලා කියද්දී ඒකට ඒක බර්නබාස් පාවුල් ලොකු ආගියුමන්ට්ස් යනවා. එහෙම නෙමෙයි ඔබ ගැලවෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් කියලා. එතකොට එතනදී ඒ ආගියුමන්ට් එකත් එක තමයි ඒගොල්ලෝ ජෙරුසලමට එන්නේ. එතන පේදෘතුමා කට්ටියම ඉන්නවා. ඒගොල්ලෝ තමයි චර්ච් හයරාකියක ඒ ශ්‍රේෂ්ඨයන්. ඒගොල්ලෝ එතන සාකච්ඡා කරලා තීරණය කරනවා මොකක්ද කරන්න ඕනේ කියලා. එතන උන්වහන්සේ මේ තීරණයේදී පේදෘතුමා අද ඒ තීරණය ගැන කතා කරනවා. මගේ ආදර පෙම්වන්තයනි, එයාලා දැන් පරිසිවරු ජුඩයිසස් කියලා අපි කියන්නේ. ජුඩයිසස් කියලා කියන්නේ මේක අපි ඉගෙන ගන්න ඕනේ දෙයක් චුටියට. ඒ කියන්නේ ජුඩයිසස් කියලා කියද්දී ඒ කියන්නේ පරිසිවරු. දැන් ඔබ දන්නවා ජුදා ජාතිකයන් තමයි කිතුදහම වැළඳගත්තේ. කිතුනුවන් උනේ ජේසු වදහන්න ගත්තේ බෞතිස්මය උනේ. මේ අතර පරිසිවරුත් ජේසු වදහන්න ගත්තා. හැබැයි ඒගොල්ලන්ගේ ඇඟේ තියෙනවා මේ පරිසිවර ගතිය. ඒ කියන්නේ අර ජුදාම වෙන්න ඕනේ. එතකොට ඒ සම්ප්‍රදායන් වලින් අයින් වෙන්න බැරි කොට ඒගොල්ලෝ තමයි බල කරන්නේ මේ කිතුනුවන්ට. අපි අනිවාර්යයෙන්ම මෙයාලා චර්මච්ඡේදනය කරන්න ඕනේ කියලා ජුඩයිසස් කියලා කියන්නේ අපි ඒ අයට. මගේ ආදර පෙම්වන්තිරි, දැන් මේ තර්කයේදී මේ ආගියුමන්ට් එකේදී පේදෘතුමා ඒ දිහා බලන විදිහක් තියෙනවා. ශුද්ධාත්මයානෝ ඒ සබහව ඒ අරගල පීඩා අස්සේ අරගෙන යන විදිහක් තියෙනවා. ශුද්ධාත්මයානෝ එයාලව මේ ප්‍රශ්නය අරගල අස්සේ අලුත් තැනකට යන්න එයාලව අරගෙන යනවා මගේ ප්‍රමාන්තෙනි. එනිසා තමයි ශුද්ධාත්මයානන් තුල අත්දැකීමේදී ඔබ මම බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න අරගල නැති ජීවිතයක් නෙමෙයි. ඔබගේ ජීවිතේ ප්‍රශ්න අනිවාර්යෙන් එයි. ඒ ප්‍රශ්න අස්සේ ස්වාමීන් වහන්සේ මෙහෙවනව ඔබව. හරි දයාබරව ඔබව මෙහෙවනවා. ඒක අත්දැකීමක් කරනවා. එතන ඒ මෙහෙවීමට අපි ඉඩ දෙද්දී ස්වාමීන් වහන්සේ අලුත් තැනකට ඔබව මාව ගන්නවා. ඒකයි අපි පළවෙනි කියවීමේ දකින්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි, උපා ක්‍රියාපතේ 15 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැගිට ඔවුන් අමතා. දීර්ඝ විවාදයක්, ඒක ලොකු ප්‍රශ්නයක්, ලොකු වර්ගලයක්. ඒකෙන් පස්සේ තමයි මේ තැනට එන්නේ.
හැම කැළඹිල්ලක්ම ඔබ ස්වාමීන් වහන්සේ තුල ඉද්දී අර අත්ත මිදිවලට සම්බන්ධ වෙද්දී වෙන්ව අත්ත මිදිවලට සම්බන්ධ වෙලා ඉද්දී පළදරනතු වඩා පළදරන පිරිස පාහිනා වගේ ඒ කැළඹිල්ල ඇස්සේ ස්වාමීන් වහන්සේ ඔබව ඒ සම්බන්ධතාවයේ ඉද්දී උනාසේක වඩා පළදරන අත්දැකීමකට ගන්නවා. එනිසා ඔබගේ ජීවිතයේ වැදගත් වෙන කනෙක්ෂන් එක අපි ඒ කතා කරේ එතන. දැන් මෙතන පාවුළු බර්නබාස් ජෙරුසලම්ට ඇවිල්ලා එතන පේදුරුතුමාත් ඉඳලා කට්ටිය සාකච්ඡා කරනවා. කඩාගෙන යන්න නෙමෙයි, කඩාගෙන යන්න නෙමෙයි, ඒ අස්සේ ස්වාමිනාස්ගේ සිත හොයන්න. ඒ තැන තමයි පේදුරුතුමා පේදුරු රෝමයේ රෝමයේ බිෂප් පාප් වහන්සේ වෙන්නේ. පේදුරුතුමා නැගිටලා ඒ සුප්‍රීමසි ඔෆ් පෝප් පීටර් පේදුරුතුමාගේ නායකත්වය තුළ ගන්න තීරණයට අනිත් ඔක්කොම එකඟ වෙනවා. පේදුරුතුමා කතා කළ කියන්නේ මොකක්ද? අපි වචනය ගමු. දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැගිටවම අමතා සහෝදරයනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවිඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරින් මුවන් තෝරාගත් බව ඔබ දන්නෝය. පේදුරුතුමා කතා කළ කියනවා ඒක මොකද? ඔබ ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදය කොරනේලියස්වා එක සිද්ධියදී එයා විජාතික සෙන්චුරියන් කෙනෙක්, සතාධිපතියෙක්. පේදුරු එයාගේ ගෙදරට ශුද්ධාත්ම යනව අරගෙන ගිහිල්ලා එයාව බෞතිස්මය කරත්ති. මගේ පාන ශුද්ධාත්ම ආලේ පෙළඹිලා මුළු ගෙදරම අන්‍ය භාෂා කතා කරලා මහා වික්‍රමයක් අත්දකිනවා. එතන තමයි පේදුරු කියන්නේ උඩහසේ කවදාවත් තරාතිරම් බලන්නේ නැහැ කියලා. දැන් අපි අත්දැක්කා වගේම ශුද්ධාත්ම යනව එයාලට අත්දැක්කා. තර විජාතිනක පේදුරුතුමා ඉඳගෙන කෑම කෑවා. මගේ ආදර ප්‍රේමන්තනි, මේ අත්දැකීම හරහා පේදුරුතුමා ඉන්නේ. ඉතින් එතනින් පේදුරුතුමා වෙනස් වුණාට දැන් ගලාති වරුන්ගේ ලිපියේ ගලාති දෙවනි පරිච්ඡේදයේ අපි දකිනවා පාවුලතුමා කතා කරලා කියනවා. දැන් ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි සුවිශේෂය සමා වෙන්න. දැන් ක්‍රියාපතේ සම්පූර්ණ අපොස්තලවන්ගේ ක්‍රියා දාමයම තියෙනවා. ඒ ක්‍රියාපතේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. එතකොට කොරින්තිවරුන්ට ලියන ලිපිය, තෙසලෝනිවරුන්ට ලිපිය, ගලාතිවරුන්ට ලියන ලිපිය, රෝම ලිපිය, ඒ වෙච්ච සිද්ධි ඔක්කොම ක්‍රියාපතේ තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාපත පොදු විස්තරයක්. අරව ඇවිල්ලා එක එක ඩීටේල්ස්, ඒ කියන්නේ දැන් කොරින්තිවරුන්ට ප්‍රශ්නයක් වුණා නම් පාවුලතුමා වෙනම කොරින්තිවරුන්ට ලිව්වා. ගලාතිවරුන්ට ප්‍රශ්නයක් නම් එතනට ලිව්වා. දැන් මේක වෙනම ලිවිච් එකක්. හැබැයි ක්‍රියාපතේ තියෙන පොදුවේ හැම දෙයක්ම පාවුලතුමාව මරණකේ නම්ම තියෙනවා. තේරුණාද කෙනෙක්? පාවුලතුමාව මරණ සිද්ධි. ඒතර පාවුලතුමා මැරුවම පස්සේ ලිපි ලියන්න බෑනේ. කොරින්ති, ගලාති, තෙසලෝනි මේ ලිපි. දැන් මේකේ තෙසලෝනි වරුන්ගේ ලිපිය තමයි මුලින්ම, ඊට පස්සේ තමයි ගලාති වරුන්ගේ ලිපිය ලියන්නේ. පේදුරුතුමා සමා වෙන්න, පාවුලතුමා. එතකොට ගලාති වරුන් දැන් මෙතන ජෙරුසලම් මන්ත්‍රණ සභාව කියන්නේ සභාවේ දෙවනි වතිකාන මන්ත්‍රණ සභාව තියෙනවා. ජෙරුසලම් මන්ත්‍රණ සභාව කියන්නේ මුල්ම මන්ත්‍රණ සභාව. සභාවේ මේ වගේ බරපතල තීරණයක් ගත්ත මුල්ම තැන. එතන තීරණය පේදුරුතුමා නැගිටලා කියන්නේ ඉස්සෙල්ලා පේදුරුතුමා ෆෝමේෂන් එක කියනවා. දැන් කුරනේලියස් එක කෑම කනවා. තව තැනක ජුදා ජාතිකයෝ එක්ක එත්ති පේදුරුතුමා විජාතිකයන් ගාව ඉඳ ගන්න වෙනම ඉඳගෙන කෑම කනවා. දැන් ඒකයි ගලාතිවරුන්ගේ දෙවෙනි පරිච්ඡේදේ කතා කළා කියන්නේ 11 වෙනි වගන්තිය. පේදුරු අන්තියෝකයට ආවිට ඔහු වරදක් කර තිබුණු බැවින් මම එලිපිටම ඔහුට විරුද්ධ වෙමි. ඒ වරද නම් ඇතම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම ඔහු විජාතීන් සමග ආහාර වැළඳු නමුත් ඔවුන් පැමිණියාට පසු චර්මච්ඡේදිතයන්ට බයව පසුමැස වෙන්ව සිටීමයි. ඔහු සමග අනිච්ච දෙවරුද චපල ලෙස ක්‍රියා කළ බර්නබාස් පවා ඔවුන්ගේ චපලකමින් මුලා විය. ඒත් ඔවුන්ගේ හැසිරීමේ සුභාස සත්‍යයට පටහැනි බවදුටු මම මුළු සමෝහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. ඔබ ජුදෙව්වරයෙකු වන නමුත් ජුදෙව්වරයෙකු සේ නොව විජාතියෙකු සේ ජීවත් වූ වෙහිය. එසේනම් විජාතීන් ජුදෙව්වරුන් සේ ජීවත් විතය යුතුයයි ඔබ ඔවුන්ට බල කරන්න කෙසේද? දැන් එතනදී පේදුරුතුමත් පැනිලා. එතන පේදුරුතුමා අරගුලොත් එක කන්න කාලා නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ චර්මච්ඡේදනය කරන්න ඕනේ කියනවා. ද
දැන් මේ අරගල ඔක්කොටම පස්සේ තමයි මගේ ප්‍රමාන්තෙනේ. හැම අරගලයකටම පස්සේ තමයි පේදුරුතුමා මේ තීරණයට එන්නේ. ඒතර පේදුරුතුමාවත් ෆෝමේෂන් එකක යනවා. සභාවේ මේක බරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර ජුදා කියද්දී ඒ ජුදා කියන ගතිය අයින් කරන්න අමාරුයි ඒගොල්ලන්ට. ඒතර චර්මච්ඡේදන කියද්දී චර්මච්ඡේදන කියන තැනදී ඒක ඒකෙන් තමයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ ගිවිසුමට සම්බන්ධ වුනේ. ඒකෙන් පිට හිතන්න අමාරුයි. ඒතර ඒගොල්ලෝ කොච්චර බෞතිස්ම ලැබුවත් චර්මච්ඡේදන ලැබෙන්නට ඕනේ කෙනෙක් වෙන්න. උන්වහන්සේගේ සභාවට යන්න, උන්වහන්සේගේ පවුලට යන්න, ගැළවීම ලබන්න. සමහර වෙලාවට අපිව ගලවන්නේ මොකක්ද? අපිව ගලවන්නේ කවුද? ඒක අපේ ප්‍රශ්න තියෙනවා. අපි ඇත්තටම අපිව ගලවන්නේ වරප්‍රසාදයද? බෞතිස්මයද? මගේ ආදර පෙම්මන්තනේ, එතනදී ඒ වගේ ලොකු ප්‍රශ්නයක තමයි ඉන්නේ. එතන පියදරතුමා නැගිටලා කතා කරනවා. සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ඔවුන්ටත් ශුද්ධාත්මය නන්දී ඔවුන්ද පිළිගත් අය බවට සාක්ෂි දුන්සේක. පේදුරුතුමා අධ්‍යක කොරනේලියස්ක සිද්ධියදී ශුද්ධාත්මයන කොහොමද එයාලට හම්බුනේ? ඒ ශුද්ධාත්මයන සභාවම මෙහෙවන්න පේදුරු නායකයව මෙහෙවනවා. ඒ කැළඹිල්ලට පස්සේ දැන් උන ටීචින් එක එනවා. මෙන්න මෙහෙමයි, මේකයි යථාර්ථය. වචනේ කතා කරලා කියනවා. උන්වහන්සේ ඔවුන් සහ අප අතර කිසි වෙනසක් නොකොට ඇදහිල්ල කරන කොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍ර කළ සේක. චර්මච්ඡේදනයෙන් නෙමෙයි ගැලවෙන්නේ, ඇදහිල්ලෙන්, බෞතිස්මයෙන්, ජේසුගේ ලේ වලින්. ඒ කියන්නේ චර්මච්ඡේදනය වෙද්දි මොකද වෙන්නේ? දරුවගේ ලේ චර්මයේ ඡේදනය වුණාන් පස්සේ හැම කපලා ලේ අද්දී ඒ ලේ වලින් ගිවිසුමට සම්බන්ධ වුණා. මොකද ලේ සාමාන්‍යයෙන් සතෙක්ගේ බොටුව කපුවයින් පස්සේ, බෙල්ල කැපුවයින් පස්සේ ලේ යනවා. ඒගොල්ලෝ විශ්වාස කරා ලේ වල තමයි ජීවිතය තියෙන්නේ. ලේ වල ජීවිතය. එතකොට එකයි, අදත් මුස්ලිම් ඉස්ලාම් සදහැවතුන් සත්තු මරන්නේ කොහොමද? බෙල්ල කපලා. බලනහලේ කපලා හරක් හැම කුකුළුන්වත් බෙල්ල කපලා මරන්නේ. අනිත් අය මරන්නේ කොහොමද? ඔළුව වලට පොළු වලින් ගහලා. ඇයි? ලේ වල බර තියාගන්න. මුස්ලිම් ඉස්ලාම් අය බොටුව කපලා මරන්නේ ලේවල අයිතිය තියෙන ස්වාමීන් වහන්සේට නිසා. ඒක තමයි ලේවල අයිතිය. ඒක තමයි උපත්ති 15 සතුන් දෙපළු කරලා ආබ්‍රහම්ට කියන්නේ, මේ මැදින් දෙවනාසේ යනවා. සතුන් දෙපළු කරද්දී ලේ ගොඩක්, ලේවිලක්. එතන මේ ගිවිසුමත් එක්ක ලේ සම්බන්ධයි. ඉතින් දෙවියන් වහන්සේ මේ මැදින් යනවා. ඒ කියන්නේ මොකක්ද අදහස? ගිවිසුම කැඩුවොත් එහෙම කඩන පාර්ශවයට මේ සත්තුන්ට වෙච්ච ඉරණම වෙනවා. දෙවියන් වහන්සේ විතරයි යන්නේ, ආබ්‍රහම් යන්නේ නැහැ. ගිවිසුම කඩන්නේ මනුෂ්‍යයා. හැබැයි මරන්නේ දෙවියන් වහන්සේගේ පුතාව. ඒකයි කුරුසයේ කියද්දී ලේ බැටළුවව මරලා ලේ උළු අහුවේ ගන්නවා. ලේ ඒ ලේ ගිවිසුම් කරනකොට එනවා, ජනතාවට එනවා ලේ. ලේවල බලය. එතනදී චර්මච්ඡේදනය, ධර්මව චර්මච්ඡේදනය කරලා ගිවිසුම්ට ඇතුළු වෙනවා වෙනුවට ජේසුව තුවාල වෙලා ජේසුගේ ලේවලින් තමයි ඔබ මම ගිවිසුමට ඇති වෙන්නේ. ඒ ලේවල බලය අපි අයිති කරගන්නේ බෞතිස්මයේදී. එදෙන් එයාලා විශ්වාස කරා චර්මච්ඡේදනය වෙන්නට ඕනේ. ගැලවෙන්න ලැබුණේ පුරාණ සිද්ධියේ, පුරාණමේ තාම ඉන්නේ. පේදුරුතුමා මේක නිරවල් කරනවා, පැහැදිලි කරනවා, සභාවේ බැලන්ස් එකක් ඇති කරනවා. වචනේ කතා කරලා කියනවා මොකක්ද? එබැවින් අපගේ පියවරුන්ටව අපටවත් දැරිය නොහැකි වියගහක් ශ්‍රාවකයන්ගේ කරපිට තැබීමෙන් ඔබ කුමක් නිසා දෙවියන් වහන්සේ පිරික්සන්නහුද? සැබෑ නායකෙක් පේදුරු. සැබෑ නායකෙක්. අපි ගොඩාක් වෙලාවට නායකයෝ වෙද්දී අපි හරි දක්ෂයි මිනිස්සුන්ව පීඩාවට දාන්න, ප්‍රෙෂරයිස් කරන්න. අපි ආසයි ඒ අර ලෝ එක ඉම්පෝස් කරලා නීතිය ඒගොල්ලන් පිට දාලා. ඒකයි ජෙස් කියන්නේ, ඔබ මොසස්ගේ විවස අටුමාටික දරනවා. හැබැයි ඔබ එක සුලංගිල්ලකින්වත් උදව් කරන්නේ නැහැ මිනිස්සුන්ට ඒ නීතිය පිළිපදින්න. මගේ ආදර පෙම්මන්තේනේ, පේදුරුතුමාට ඒ තැන ලැබෙන්නේ කොහොමද?
පෙදරතුමා එහෙම දෑබර නායකෙක් වෙන්නේ කොහොමද? බලන්න සුවිශේෂ කතා කරන වචනය. සුවිශේෂ කතා කළා කියනවා. පියනන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමද ඔබට ප්‍රේම කළමි. මගේ ප්‍රේමයෙහි පවතින්න. අත්තමිදි වැලට සම්බන්ධ වෙනවා වගේ මගේ ආදරේ ඉන්න. පියනන් වහන්සේ මට ආදරේ කවුරුද කොහොමද? ඒ ආදරෙන් මම ඔබට ආදරේ කරනවා. පෙදරතුමා කියන්නේ කවුද? ලොකුවට කතා කරපු කෙනෙක්. ලොකුවට පුරාජයර දඩපු කෙනෙක්. කවදාවත් මම පාවා දෙන්නේ නැහැ. මම දාලා යන්නේ නැහැ. වහන්සේ එන තැනට දැම්ම මට එන්න බැරි මොකද? කීපාරක් සමාව දුන්නොත් ඇතිද? දැන් මේ ලොකු ලොකුවට කතා කරපු මනුස්සයා බින්දුවටම වැටිලා. ජේසු තුම් පාරක් දන්නේ නැහැ කියලා ඉක්කි ගගහඬලා. ජේසු යා ගාවට ඇවිල්ලා අහනවා. පෙදරු ඔබ මට ආදරෙයිද? අනිත් අයට වඩා. චෝදනා කරලා නෙමෙයි. තාත්තා පුතාට ආදරය කරපු විදිහක් තියෙනවා. තාත්තා පුතාට ආදරය කළේ කරපු දෙයින් ද නෙමෙයි. උනාසේ මිෂන් එක පටන් ගද්දිම ජොර්දාන් නදිය ගිලෙද්දි එක ප්‍රාතිහාර්යක්වත් කරලා නැහැ. එක එක දේශනාවක්වත් දීලා නැහැ. කිසි දෙයක් කරලා නැහැ. හැබැයි කියන ඔබ මගේ ප්‍රියාදර පුතා. ඔබ ගැන මම ප්‍රසන්නයි. ඒ වචනත් එක තමයි ජේසු ජීවත් වුනේ. පෙදරතුමා පව් කරලා තියෙද්දි ස්වාමිනාසේ ආදරය කරනවා. ඊට පෙදරතුමා දන්නවා මම මෙච්චර ඒ කියන්නේ මාව චෝදිතේ කරේ නැහැ. මාව එහෙම හංවඩු කැවුවේ නැහැ. මාව අයින් කරේ නැහැ. මගේ ස්වාමිනාසේ මට ආදරය කරපු විදිහක් තියෙනවා. එහෙම ආදරය කරපු දැනිච්ච මිනිස්සයා වැටිලා උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ මර්සි එක උන්වහන්සේගේ ආදරය අත්දැක්ක මිනිස්සයා කවදාවත් තව කෙනෙක්ට බරක් දාන්නේ නැහැ. මට ආදරය කර ස්වාමීන් වහන්සේ ඔබට කොච්චර ආදරෙයිද? ඒ නායකයා හරි සංවේදී කෙනෙක්. සෙන්සිටිව් කෙනෙක්. ඒ නායකයා අනිත් කෙනාගේ වේදනාව අඳුරන කෙනෙක්. තරාතිරම් බලන්නේ ජුදා ජාතිකයේ මේ පේදුරු කතා කරන විජාතිකයන් ගැන. ජුදා විජාකේ විජාතික කියද්දී ඒක ලොකු පරතරයක්. එයාලට ඒක මුහු වෙන්න පුළුවන් දණක් නෙමෙයි. ඔබට මට තේරෙන්නෙත් නැහැ මයි ප්‍රේමන්තිනේ ඒක. ඒ තරම් ගැප් එකක්. හැබැයි පේදුරතුමා ඒ අය වෙනුවෙන් කතා කරනවා. ඒ අය වෙනුවෙන් කතා කරලා කියනවා. මේ එහෙම බරක් දාන්නට එපා. එහෙම බර පටවන්න එපා. ඔබට මට කරන්න බැරි දෙයක්. හිතන්න වැඩිහිටියෙක්ගේ චර්මච්ඡේදනය කරනවා කියන්නේ ඒක ලොකු වේදනාවක්. එහෙම වේදනාවක් අවශ්‍ය නැහැ. ඒ හරිම ආදරයෙන් බැටළුව දිහා බලන නායකයෙක්. මගේ ආදර ප්‍රේමන්තනි සමහරට උන්වහන්සේ ඔබව කැඳවන්නේ දැන්ට. ඔබගේ අතීතයේ සිද්ධි වැටීම් දුබලකම හරහා ස්වාමීන් වහන්සේ ඔබට ආදරය කරලා ඔබගේ මගින් බලාපොරොත්තු වෙන්නේ වෙන ඉඳෙරෙක් වෙන්න. අකවදාත් අමතක කරන්න එපා ඔබගේ මුල. ඔබ කොච්චර දැඟලුවත් ඔය තැන්වල ඔබට අමතක කරන්න ඔබගේ ඒ කාලය ඔබගේ තරුණ කාලය ඔබගේ ළමා කාලය අමතකද ඔබට? ඒත් ඔබගේ පුතා දරුවා අරගල කරද්දී ඇයි මතක නැද්ද ඔබ කරපු දේ? සමහර වෙලාවට ළමයිව චණ්ඩි මුරණ්ඩුයි දඟයි කියලා මගේ ගාවට එක්කන් ආවම මං කියනවා අම්මේ මම කෝල් එකක් අරන් දෙන්නම් අපේ අම්මට කියලා මං ගැන අහගන්න කියලා. තේරුණාද කියන එක? ඉතින් එහෙම හවද්දි මට වඩා සෑහෙන හොඳයි කොල්ලා. තේරුණාද කියන එක? ඉතින් ඒ කෙනා තමයි මෙතන ඉන්නේ. ඉතින් මගේ ආදර ප්‍රේමන්තනේ මතක තියාගන්න මට ජේසු ආදරය කරපු විදිය. ඒ නිසා මුකුත්ුන්නෑ වගේ දැන් උන්වහන්සේ මඩෙන් ගොඩ ගත්තයින් පස්සේ මුකුත්ුන්නෑ වගේ නෑ නෑ මතක තියාගන්න. ඒ කියන්නේ ගිල්ට් එකක ඉන්නවා නෙමෙයි. මතක තියාගන්න. ඒකයි හරි වැදගත් වෙන්නේ. ගිල්ට් එකක් නෙමෙයි. හැබැයි ඔබ මට මගේ මම හැම තප්පරයකම ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේගේ කරුණාව තුළ. මර්සි ඉරක්කම්. ඒක අමතක කරන්න බෑ අපිට. එතනදී ඒ මට ආදරය කරපු විදිය. ඒකයි ජේසු කියන්නේ පියාණන් වහන්සේ මට ප්‍රේම කළ විදියට මම ඔබට ප්‍රේම කරනවා. මගේ ප්‍රේමය පවතින්න. පවතිනවා කියන්නේ මොකක්ද? ඉන්න ඕනේ. දවස ගන්න ඉන්න ඕනේ. අත්ත මිදිවැලට සම්බන්ධ වෙනවා කියන එක ඉන්න ඕනේ. ඒ කියන්නේ අත්ත මිදිවැලට සම්බන්ධ වෙනවා කියන්නේ අද සම්බන්ධ වෙනවා.
ඊට පස්සේ හෙට ගැලවෙනවා. අනිද්දාට ආයි සම්බන්ධ වෙනවා, ඉන්නන් ඉතන ආයි ගැලවෙනවා. අවශ්‍යතාවයක් වෙද්දී සම්බන්ධ වෙනවා නෑ. එහෙම අතු සම්බන්ධ වෙන්නේ නෑ. නිරන්තරයෙන් ඉන්න ඕනේ. නිරන්තරයෙන් ඉන්න. ඒ ඉන්නකොට ඉන්නකොට ඇතිවෙන ප්‍රතිඵල මොනවද? ගලාති 5:22 බලන්න. ශුද්ධාත්මයන් කරන්න කොටගෙන ඇති වෙන ප්‍රතිඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, ආත්ම දමනය. එතකොට මෘදුකම, ඉවසීම, කරුණාව, දයාව මේ තමයි පේතෘතුමාගෙන් එන්නේ. දැන් ඔබ සමහර වෙලාවට සැර කරන්න ඕනේ. හැබැයි සැර කරද්දී ඇතුලෙන් සැර වෙලා නෙමෙයි. බොරුවට ඔබ දඬුවම් කරන්න ඕනේ. හැබැයි ඇතුලෙන් ලොකු කරුණාවක් මතක තියාගන්න. කොල්ලට අමාරුයි. ඔබගේ දරුවන අමාරුයි. ඔබ ඕනම කෙනෙක්ට හරි අපි නීතියක් විදිහට එළියට කිව්වට ඇතුලෙන් ඒ දයාව උදව් කරන්න. ඒ කියන්නේ නීති නෙමෙයි, උදව් වෙන්න. හරි ලේසි නීති දාන්න. හරි ඔබට ඔක්කොම කරන්න පුළුවන් වගේ. ඔබට කරගන්න පුළුවන් ද උන්හස කියන දේවල්? කොමිසමේ ගිහලා අමුදාම කියන්නේ එකම දේ නෙමෙයිද? ඒතර ඔබ දැන් ඔක්කොම හරිද? ඔබ පර්ෆෙක්ට්ද? ඒක නිසා මතක තියාගන්න. ගාතර ප්‍රමන්තනි පේදුරු වැරදිච්ච මිනිස්සෙක්. හැබැයි හදාගත්ත කෙනෙක්. වැරදි හදාගත්ත කෙනෙක්. ඒක උන්හස කතා කළා කියන්නේ මා දවසුවිශේෂ කතා කළා කියනවා මා පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මම ඔබට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමේ පවතින්න දවස ගානේ හැම තිස්සෙම මේ ආදරේ ඉන්න. එතකොට කරුණාව, ඉවසීම, මෘදුකම, යහපත්කම මේවා ඔබගේ ජීවිතේ තියෙනවා. අනිත් එක ඔබ විශ්වාස කියන ඔබට දැනෙනවා මේ මිනිස්සයා ගමනක් යන්නේ. එකන මම උදව් වෙනවා මිසක් බාධා කරනවා නෙමෙයි. උන්හසේ මාව ගමන කරගෙන ආවා. එතකොට ඒ මිනිස්සයා ගමන බලාපොරොත්තුව හැම වෙලාවෙම ඒ මිනිස්සට බලාපොරොත්තුවක් දෙන්න. සුවිශේෂිකතා කරන වචන ගන්න. මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන්වහන්සේගේ ප්‍රේමයේ පවතින සේම ඔබත් මාගේ ආඥා පිළිපදින්න උනම් මාගේ ප්‍රේමයේ පවතින. කොහොමද ඒ ආදරේ ඉන්නේ ආඥා කියද්දී? උන්වහන්සේගේ වචනය. වචනය තුල ඉන්නවා. ලෝගෝස් කියන්නේ එකයි. ආඥාව කියද්දී වචනය. ඔබ මගේ වචනය උන්වහන්සේ මට කතා කරන දේ. ඒ කියන්නේ මම උන්නවා කියද්දී දේව වචනයත් එක ගනුදෙනුවක්. ඒ වචනය තුල මම ඉද්දී වචනේ අහලා වෙන ජීවිතයක් නෙමෙයි. ඒතර වචනයත් එක්ක ඉද්දී ඒ වචනේ මට කතා කරන දේ තුල මම ජීවත් වෙන්න ගන්නවා. ඒතර ඒ ආදරය ඒ වචනේ මගේ ඇතුලේ බලයක් වෙනවා. මගේ ආදර ප්‍රපන්තනේ සුවිශේෂී චිත්‍රපතේ තව එකක් තියෙන වචන ගන්න. මේ දේවල් මා ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුල ඇතිවන පිණිස ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වෙන. ඒ කියන්නේ ජේසු ජීවත් වෙච්ච ප්‍රීතියක්. දැන් මේ ඇවිල්ලා ජුවම් 14 කියන්නේ 13 අන්තිම රාත්‍රියේ භෝජනය පාද සෝදලා 14 15 16 17. දැන් මේ අන්තිම ෆෙයාවෙල් ස්පීච් එක ජේසු මරන්න යන්නේ ඊට පස්සේ. ජේසු කියන මගේ ප්‍රීතිය ඔබ තුල ඉන්න. මේ මරන්න යන මිනිස්සෙක් කියන කතාවද? ඒ කියන්නේ ඒක වෙන ප්‍රීතියක්. ඒ කියන්නේ ජේසුගේ ප්‍රීතිය ඇවිල්ලා තාත්තගේ කැමැත්ත කරනවා කියන එක. හරි රිදෙනවා අමාරුයි. හැබැයි තාත්තගේ කැමැත්ත කරනවා කියන ප්‍රීතිය. එතකොට ඒ කැමැත්ත මට ඇහෙන්න ඕනේ. උතර මෙතනදී පේදුරුතුමා දකින්නේ මොකක්ද? පේදුරුතුමා දකින්නේ ස්වාමින් වහන්සේගේ කැමැත්ත. ශුදාත්මයන්ව එයාට අනාවරණය කරනවා. විජාතිකයන් චර්මච්ඡේදනය කරන්න ඕනේ නැද්ද? කැළමිල්ලක් අරගලයක් අස්සේ පේදුරුතුමාට ඒ සාමය දැනෙන නිසා තමයි නැගිටලා එයාලා වෙනුවෙන් කතා කරන්නේ. කවදාවත් මගේ ප්‍රමන්තිනි සිද්ධි වලට වහල් වෙන්න එපා. ඒ අරගලයේ ඇස්සේ ඔබ කනෙක්ෂන් එක හොයද්දී ඔබට ස්වාමිනාසේ ඔබගෙන් බලාපොරොත්තු වෙන දේ පේන්න ගන්නවා. ඒ බලාපොරොත්තු වෙන දේ හරහා උනාසේ ගමනක් එක්කන් යනවා. ඔබට එකපාර උත්තර දෙන්න තියෙ අරගලයෙන් පොල් මිරිකලා මිරිකලා කිරි ගන්නවා වගේ උනාසේ කැමැත්ත ඒ වේදනාව හරහා එළියට එනවා.
ජුරාම්ජමාගේ පහල රෝම පහේ පහ කියන්නේ පහේ තුන කියන්නේ එපමණක් නොව පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් තැම්පත් බවද දැන් පීඩාවක් ජෙරුසලම් මන්ත්‍රණ සම පීඩාවක් අරෝග බුරු කියාදීලා දැන් විතර චරමච්ඡේදනය කරන්නක ලොකු ආගියමන් පීඩා විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් තැම්පත් බව දැන් මේ අරගලෙන් ඉවසද්දී අර යකඩ තැලිලා 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 එක තැනකට එනවා හිටව තැලෙන්නේ තැම්පත් වෙනවා තැම්පත් බවෙන් බලාපොරොත්තුවද ඒ කියන්නේ දැන් දැන් මගේ ප්‍රමාදනේ ගහලා ගහලා වැඩක් නැහැ වැඩක් නැහැ ඉතින් මොනව කරන්නද මේක තමයි කර්මය කියන එකක් නෙමෙයි ඒ පීඩාවස්සේ තැම්පත් වෙද්දී විසිල්ලා නෝද දැන් මියොල ඔබ නිශ්චල වෙද්දී තැම්පත් වෙද්දී දෙවියන් වහන්සේගේ සීත ඔබ අඳුරන්න ගන්නවා තැම්පත් බවද තැම්පත් බවෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවල දීවද අපි ප්‍රීති ප්‍රමෝද වෙමු මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයනෝ එවැනි බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ මන්ද අපිට දෙන ලද ශුද්ධාත්මයනෝ දේව ප්‍රේමයෙන් අපි හදවත් පුරවනසේක ඒ සිද්ධිය හරහා නායකයෙක් විදියට පෙදුරුතුමා නැගිටලා කතා කරනවා ඒ අය වෙනුවෙන් මගේ ආදර ප්‍රමන්තෙනි ඒ මෙහෙවීම ගන්න අද සුවිශේෂය අද පළමු කීවි මේ ඉතුරු කොටස බලන්න එසේ නොව ඔවුන් මෙන්ම අපත් ගැලවෙන්නේ ජේසුස් ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු. පේදුරු මේක කියපු කෙනෙක් නෙමෙයි. පේදුරුතුමා කිව්වා මාව නම් සෝදන්න එපා. පේදුරු කිව්වා මම නම් මෙහෙම කරන්නේ නැහැ. මම අනිත් ඔක්කොම දාලා ගියත් මම දාලා යන්නේ නැහැ. මේ මම කියපු කෙනාව බින්දුවට දාලා දැන් මොකක්ද? පේදුරුතුමා කියනවා ඒ අයත් අපිත් ගැලවෙන්නේ අපේ ක්‍රියාවක් නිසා නෙමෙයි. ඕන දැන් චර්මච්ඡේදනය කරලා ගැලවෙනවා නෙමෙයි. ජේසුගේ වරප්‍රසාදයෙන්. ඔබ ඇත්තටම විශ්වාස කරනවාද? ඔබ ගැලවෙන්නේ උන්වහන්සේගේ වරප්‍රසාදයෙන්. එහෙම නැත්නම් මම මේක කරලා මම මෙහෙම කරලා මම කියන තැනක් එක නෙමෙයි. මම ගැලවෙන්නේ උන්වහන්සේගේ වරප්‍රසාදයෙන්. මට තියෙන්නේ සම්බන්ධ වෙන්න විතරයි. අත්ත මෙදි වලට බද්ධ වෙනවා වගේ සම්බන්ධ වෙන්න විතරයි. මගේ ආදර ප්‍රමන්තනේ ඒ බද්ධ වීම තුළ ස්වාමීන් වහන්සේ කතා කරන වචනය පෙදතුමා කතා කරන වචනය ගන්න. එවිට මුළු සමූහය නිශ්ශබ්ද වී හරි ලස්සනයි මේ නායකත්වය. මම එකක ශුද්ධාත්මන තුල ඉද්දී මෙහෙවීම ලැබෙද්දී සාංගික වෙනවා. පේදුරු පාප වහන්සේ රෝමයේ රදගුරු දැන් කමොම නිශ්ශබ්ද වෙලා අහුන්カン දෙනවා. මමත්වයක් නැහැ. මම මෙහෙමයි මම කිව්වේ නෑ. අනිත් මෙතන ආගිය කරපය ඉන්නවා. හැබැයි දැන් ස්වාමීන් වහන්සේ කතා කරද්දී නායකයා ශ්‍රේෂ්ඨය හරහා ඒකට කීකරු වෙනවා. සමහරට ඔක්කොම එකඟ වෙන්නේ නැතුව ඇති. හැබැයි ඒ මොහොතේට අවනත වෙනවා. නායකත්වයට ගරු කරනවා. ඒක කතෝලික සභාවේ තියෙන ලස්සන. නායකත්වයට තියෙන කීකරුකම. ස්වාමීන් වහන්සේ මට කියන කොයි දෙයක් උද කරන බහැපත්කම. වචන ගන්න. අපිට මුළු සමය අනිශ්ශබ්ද විය. තමන් ලවා දෙවියන් වහන්සේ විජාතීන් අතර දැක්ක ලකුණුද අරමුණු පුදුම දේද ගැන පාවුල සහ බර්නබස් කී සියල්ලට කී බර්නබස් කී සියල්ලට සවන් දුන්න. දැන් සවන් දෙනවා. හරි ආගිව් කරා. දැන් ඇහුම්කන් දෙනවා. ස්වාමීන් වහන්සේ ඒ හරහා කරපු දේවල්. මොකද එක එක සභාවල කරපු සිද්ධි වලට යාලා ඇහුම්කන් දෙනවා. වචන කතා කරලා කියනවා. ඒ දෙදෙනා කතා කරනෙම ඌපසු. ජාකොබ් පිළිතුරු දෙමින්. ජාකොබ් තමයි මගේ ප්‍රමන්තෙනි. ජෙරුසලමේ රදගුරුතුමන් බිෂප් පේදුරුතුමා තමයි රෝමයේ රදගුරුතුමන් බිෂප් පාප් වහන්සේ. එක අදත් පාප් වහන්සේ රෝමයත් එක්ක තියෙන සම්බන්ධතාවය තියෙන. වචනය ගන්න ජාකොබ් කතා කරලා කියනවා. සහෝදරනි මට සවන් දුන මැනව දෙවියන් වහන්සේ තමන්ගේ නාමය දැරීමට විජාතීන් අතරෙන් සෙනඟක් තෝරා ගන්නා පිණිස මුලපටන් ක්‍රියා කළ සැටි සීමොන් කියා දුන්නේය. ඒ කියන්නේ සීමොන්ගේ දේ දැන් දැන් මොකද කරන්නේ ජාකොබ් එතනදී එක සර්ටිෆයි කරනවා රැප් අප් ස්පීච් එක. එයා එක සර්ටිෆයි කරනවා කොහොමද සුවිශේෂය අරගෙන වචන ගන්න. දිවසේවරුන්ගේ වචනයෙන්ද ඒ අනුමත වේ. මෙසේ මින් පසු මම හැරී යවුත් දාවිද්ගේ වැටි ගිය මණ්ඩපය නැවත සාදා එහි නටමුන් තැන් යලිත් ගොඩනගා සවිමත් කරන්නේ මේ. එවිට අවශේෂ මිනිසයන්ද මගේ නාමයේ දරණ සියලු ජාතීන්ද සමිදනන් වහන්සේ සොයන්නෝය.
ලෝකයේ පටන් ගැනීම සිට ක්‍රියා කරන සමිදනන් වහන්සේ මේ සියල්ල වදාරනසේක. දිවසිම රොන්ගෙන් අරගෙන මම මේක පෙන්වන්නම්. මගේ ප්‍රමාණතනේ මේ ඇවිල්ලා මොන කෝටේෂන් එකද ජාකොබ් කතා කරන්නේ? ජාකොබ් අරගෙන කතා කරන්නේ මොකක්ද? මගේ ප්‍රමාණතනේ අමොස් දිවසිවරයාගේ අමොස් 9:11-12 තමයි මේ ජාකොබ් කියන්නේ. තර පේදෘතුමන්ගේ සිද්ධිය දේව වචනයෙන් සනාථ කරනවා. රැප් අප් ස්පීච් එකක් දේවතෙන්. ඒතර ඔබගේ ගන්න තීරණ මන්ත්‍රණ සභාවේ තීරණ බලන්න. දේව වචනේ පදනම් සම්ප්‍රදාය විතරක් නෙමෙයි වචනයක් එක්ක වචනයයි සම්ප්‍රදායයකට යන්නේ. ඉතින් දේව වචනේට පටහැනි සම්ප්‍රදායක් නැහැ. ඉතින් ජාක් පේදෘතුමා ශුද්ධාත්මයන වර ගන්න තීරණ දේව වචනේ සර්ටිෆයි වෙනවා. ඒක ජාකොබ් තමයි කතා කරන්නේ. ඒකයි සාංගික වෙද්දී ශුද්ධාත්මයන එක අය හරහා ඒ තීරණය ඉදිරියට අරගෙන යන්නේ. මගේ ආදරේ ප්‍රමන්තනේ ඔබගේ ජීවිත තීරණයේදී මේක ලස්සන උදව්වක්. ඔබ ගන්න තීරණය දේව වචනේ පදනම් වෙන්නට වෙනවා. ඒක තව අයගෙන් සර්ටිෆයි වෙන්නට වෙනවා. එකඟතාවයක් තියෙන්නට වෙනවා. ශුද්ධාත්මයන තුල අපි හැමෝම එකඟතාවයකට එන්න වෙනවා. ඒකෙන් ශුද්ධාත්මයන් පිටාය විරුද්ධ වෙයි. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබ එකඟතාවයකට ඉඳන් නම් ඒක ඔබගේ අතුලන්ත සාමය නැති වෙන්නේ නැත්නම් ඔබ ගන්න තීරණය හරි. නැවත මතක තියාගන්න ඔබගේ තීරණයේදී දේව වචනේ පදනම් වෙන්නට ඕනේ. අතුලන්ත සාමය තියෙන්නට ඕනේ. සාංගිකත්වයේ එකඟතාවයක් තියෙන්නට ඕනේ. ඒ හරහා දසපනතට එකඟ වෙන්නට ඕනේ. එතකොට ඒ හරහා ඔබ ගන්න තීරණය හරි කියන ඔබට නිගමනය කරනවා. ශුද්ධාත්මයන් ඔය තීරණය හරහා ඉන්නවා කියන ඔබට දැනෙනවා. වචන ගන්න. ඉවරයිද? එබැවින් මාගේ නිගමනය නම් විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නට තවත් හිරිහැර. එබැවින් මාගේ නිගමනය නම් විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නට තවත් හිරිහැර නොකොට හැරෙන්නන්ට තවත් හිරිහැර නොකොට රූප සම්බන්ධ දූෂණ කම්වලින්ද කාමමිත්‍යාචාරයෙන්ද බොටුව මෙරිකා මැරු සතුන්ගේ මස් කෑමෙන්ද මම එක විස්තර කරා ඔබට ලෙයින්ද මස් කෑමෙන්ද ලෙයින්ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු යනුයි. දැන් ජාකොබ් කතා කළ කියනවා මේක ලිපිතව මේක අන්තියෝකියේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. අන්තියෝකියට ලිපියකින් ලියලා අපි යවන්න ඕනේ. ප්‍රශ්නයට උත්තරය එක එක තැනින් සම්බන්ධ වෙලා එනවා. වචනේ ගන්න. මන්දාපි පරම්පරාවල ආදි පරම්පරා සිටම මෝසස්ගේ විවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔය සියලු සබත් දිනවල ඒ ධර්මශාලාවලදී කියවති කිය. එතකොට මේක හැම තැනම කියවන්න ලිඛිතව ලියලා යවන්න. සභාව ඉස්සරහට යන්නේ ඒ විදිහට. ඒ නිසා මගේ ආදර ප්‍රේමන්තනේ උන්වහන්සේ කතා කරන වචනය මම තාත්තා මට ආදරය කළ විදිහට මම ඔබට ආදරය කළා. ඔබ ආදරේ පවතින්න. ඒ පවතිද්දී ශුද්ධාත්මයano ඔබව මෙහෙවන විදිහක් තියෙනවා. ඒ කැමැත්ත කිරීම තුළ තමයි ප්‍රීතිය සම්පූර්ණ වෙන්නේ. වෙන කිසිම දෙයකට බෑ. බුත්සා ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වෙද්දි තමයි ජේසුගේ ප්‍රීතිය මට ලැබෙන්නේ, මගේ ප්‍රීතිය සම්පූර්ණ වෙන්නේ. ඒ ගමනට යන්න අනාස්ගේ වචනය අයිති කරගන්න ආරාධනා කරනවා. ආමෙන්. පන්ටු පිදීමා